ද්‍යාාවනනි සංකල් පිය රගේ හෙතු ම කුसाල්ල කුසල්රගෙන යන අත්තරේ දැන ගෙන කරන වැරදදි තින නොදන කරන වැරදි නක ඒේව විපාක් එක විදියට සිද්ධවෙන්න ෑන ම්ස ඒද ැදිලික පති විපාක් හැටියටේවා අ කියන එක නොදැන වැරදි සිද්ධ වෙනඒක පොඩඩ පැහැदिන ම ඔේ ප්‍රශ්නයක් कहाන්मा දැනගෙන කරන වැරදිීත බලවත් නොදැනරන වැරදි බලවත් දැන ගෙන කරන බලව प දැනගන කना වැද බලව වැडंग पाने नදन करना व වැड ने कोක ल මාම ගෙන ර වැ තයි තුමාන වැඩම් පාකන වැඩම් බल ඔබ කිය දनග कर මෙ पතු න ගන කරන වැරද්දයි වැඩිය බලවත් විපාක වැඩියෙන් තියෙන කියලා මං ඔබෙන් පොඩි උදාහරණයක් ඇතුූ ප්‍රස්තියක් අහන්න එක්තරා යකඩි අත්තියෙනවා හොඳටම රත්වෙලා උොටම රත්වෙ ැ පිටිම් බැලුවට පේන එක රත්වෙලා කිය තැන් ඔතන ඉන්න බපුද්ගලිය දෙන්නේ මේ දෙන්නග එක්කෙනක් කින්න මේ අකඩි රත් වෙලා කියලා දැන කිෙනන්න කියෙන තවකිෙනෙ කින්න මේ යකට රත්වෙලා කියෙ දන්න ැතිෙන දැම් මේ දෙදෙනටම මේ අකඩය ඉස්පර්ස කරන්ඩ වෙනවා යම්කිසි ූමනාවකට අපි තම යකි උපකරණයක් කලේ ඇබැයි ගිනියම් වෙලා රත්වෙලා තියෙන පේනෑ පිටින් බලවටහි උුණුසුම් එක්කනෙක් දන්නවා අපි න අලවංගුවක් කියක උදාාරණය අලවංගුවක් කියයමු නාරාසනයක්ය දැම්ක හොඳටම රත්වෙලා තියනෙ මේ අකඩේ අන්න මෙහි ඉන් වහන්සේ බොහම්බය පත්තු කරා අපේ සර්මාධය පින් හැරිය මේ අකඩේ රප්වෙලා කිය එක්කන දන්න අනික් කෙනා දන්නේ නෑ මට කියන්න බලන්ඩ ඔබ ඔබ මෙත නින්න උත්තර දෙදන්න බතුමත් කියන්න මේ අකඩේ රත්වෙලා කියලා දන්න කෙනාද නොදන්න කෙනාද මේ අකඩි බලවත්තා ආකාරෙන් තද කරලල්ලක නොදන්න කෙනත් තදින් අල්ලගන්න දන්න කෙනා ඒකේ ්චේවා කියලා දැන ගෙන තමයි ඒක අල්ලන්න මොනාහෙක උපක්‍රමයක් යොදයිඒ ගන්න කියෙන කොහොමදල්ලන්නේ තදින්දනෑ තදන්න මේ අල්ලන්න දන්න කියෙනාමොක දෙකර උපක්‍රමයක් පාච්ච කරලා අපි මොක රිදික කල්ලා තියල හරි තම අල්ලන්නේ නොදන්න කියෙන නිකම් අල්ලල්ලා පුච්ච ගන්න එතකට මේ දෙන්නකින් වැඩියම් හනිවැනිකාඩඒ නොදන්න නොදැන ගෙන ඒ අල්ලපු යක් කියෙනට හනන් දැනගන කරන වැරදිීද වැඩියම් විපාකතිය නොදන කරන වැදීද නොදන වැඩිල වැඩ පාග වැඩී අප ඉතා තියක ඒ දැනගෙන කරන වැරද්දයි නොදනරන වැරද්දයි අතරට ඒ දෙන සිද්ධක තමයි දෘෂ්ටි සම්ප්‍රයොක්ති සිතයි දුෂ්ිවිප්‍රයොක්ති සිතයි. ය යමෙක් වැරද්ද්බව දැනගෙන කරද්දී ඒ වැරද දන්නවා කිය නනිම්මක්කාද දෂ්ිය සහිතයි දෘෂටිය තුොරයි. දෘෂ්ියය සහිතයි වැරද්දක් බව දන්නකොට එතන වැරදදක් නිවයි කියන දෘෂ්ටියය තියනවද නැද් මත්‍ය දුෂ්ටියයක් තියනොද නැද යකැන පුද්ගලය දන්නුවක්කුසල අපපා අපේ බව දැනගෙනයි කරන්න එතකොට එතන දුෘෂ්ියයක් යදෙනවද නැද්ද යෙදන්න යෙදන්න හම් ඒසිත මොකක්ද දෘෂ්ටි විප්‍රයුක්ත සිතා. වැරද්ද බව දන්නේ නැසුව කරද්දිී එතන මොකක් යෙදෙන්නේ සම්ප්‍රීත සි. ි ම්පයක්ති සිතක් එහනම් මේ හිද දෙකෙන් කොයිසි ද වඩා බලවත්තු අගුසාාසික දෘෂ් සම්පයති සි ඒනම් හොඳට මතක දයාගන්ඩ යාම්කිසි වැරද්දා වැරද්ද බව දැනගෙන කරනකොට එතන දුෂ්ටි විප්‍රයුක්තිසි තක්ය දීම. යම් කිසි වැරද්ද කරද්ද බව නොදැන කරන කොට එතන දනි සම් දුෂ්ි සම්පයක්ත සිද දෙක සිතතා. මේ දෙකින් අතිසේ භයානක බලවත්ම කකුසල් සිතවෙනි දෘෂ්ි සාම්ප්‍රයුක්්‍ය සිත නිසා ොදැන වැරදි කරන ඇතමයි වැඩිපුර්මණ රේටයන් එකට හේතුව තමයි අර නොදන නිසා වැරද බව නොඩන නිසාම මේ වැද්ද කරෙ අි චන්දරගින් යුක්තවයි වැරද කර. එනන් දැන් අපි ඒකම තවත් පැත්තක් බලමු. එකක්ිෙනෙක් වැරද බව දැනගෙන වැරද්ද කරන අනිත් කෙන වැරද බව ොන රද්දකර වැරද කරනවා මේ දෙදනාගින් වැරද්දැෙන් නිදහස්ස වීමේ ඉහළම සම්භාවිතාවතින් කයි කෙනාවැ ව දැනග දින්න කෙනා අන්න අතුමයික් වනි නිදහස්සන දැන් පැදිලි දෙන අඳරම් පැහදිලි දැ ඔන්න උදදාහන ඇැම මේක ව්කගේ හහිටි දලට පසේ වැඩේ කුරන්න්නයන්ප ප සි කෙන දැන් ඔන්න මත් පැම්බොනවා දෙන්නේ එක් කෙනෙක් මත් පැම්බනක වැරත් දබ්බෝ දැනගෙන බොනවා අනිත් කෙනා මත් පැම්බෝනක වැරත් දබව නොදෙන බොනවා පිටිම් බැලූ හම දෙන්නම මත් පැම් බොනවා නමුත් දෙන්නගේ විපාකක් වගේද නෑ වෙනස්. අර මත්පැන් බොන එක අකුසලයක් බව නොදැ පු බොන පුද්ගලයාට සමහරිට ඒ අකුසලයම හේතුවන නිරේකට නත්්‍යයන් සතරපා ගත ඒ කාන්ටය සතරපාට යනු අය හොගඇන්න දෙෙන්න ගෙන හැබැ දුෂටි විපෘුක්ක සිතකින් මත් පැම් බොන එක වරදක් බව ජැගෙන පොු පුද්ගලයාට නිදහසක් තියනෙනවා ඉන් ගැලවින්ඩ. මොක දොහු චන්දරාගෙන් යන්ිසේ ආකාරකින් නිදහස් වෙලා ඒ වැඩේ කරන්න හරියට අර යකඩේ රත්වෙලා බව දන්න නිසා ඒ යකඩේ කදිින් අල්ලගන්නේ උපක්ක්‍රමයකොදමින් රෙදිකඩක් හරි තියල තමයි අකඩේ අල්ලගන්න නමුත් එඒ යකඩ පරිහරණය කරන්න වෙලාතිව ොකක් හරි අවශ්‍යතාවකට එනිිසාහෝ අත කච්චගන්න ඇතුව ඒයකඩෙන් වැඩේ ගණ්ඩ දන්නවා. නමුත් අර යකට රත්ත්‍යච් බව දන්නඇති පුද්ගලයා ෙල්ම හිල්ලා අත්්දකෙන් මේ අකඩි අල්ලගින් විනාස වන්නවා. ඒ වගේ අකුසලේ අකුසලයක් බව දන්නැති කෙනා එකුසලේ නිරතුවීමෙන් විනාශවෙලයන. අකුසලේ බව දන්න කෙනායකුසලෙන් යම්මාආකාරයකට අතමිදිලා නිදහස් වෙනවා. එ දෙදෙනගෙන් ඉක්මනින්ම එකුසලෙන් නිදහස්සීමේ ඉහළම සම්භාවිතාවතියගෙන වරදක් බව දන්න කෙනා. එන සවාම් පලිදි වෙන්නත් ඒකමයි. अलक तीनවා कामावचर लोग मोලි का भयानक अकුसल आटक हतराक आति से भयानकයි आति से भयान के हिथत्र තमाයි सोसाग दृष्टी संपयुक्त अशाංकार्य के सिताय ससांकार्य के हितයි කියना ඒ ससात दृ्टी साම්प्रयुक्त दृष्य साहित्य सिद्धेकाए उपेक शासात दृष्टी सම්प प्रयुक्त असांकार्य सता ससांकार्य खता है उन हिथत्र आति से भयानकई वह हिदथत्र निया में अकुसाल करන්නේ असलයක් नොदन दृष्तीियकि युक्तवाයි ඒන්නේ ඌ පව්න මේබ වුව කරාට කමන්නේ හමතමයින අනිත්ත වනුත්තවකර උුට සි හෙනයන්යන්නේ අතිදි වස දෘෂ්ටි හියිත ඔබ ටොන සරන් හෙල ඇති මිනිස්සු න්න මේ වගේ කතා කියන. මේ බොරුවැඩ මේ මේ අපිට තමයි අපි උච්චර හොඳින් ඉන්න අපිට තම මේ ක්කම හෙන අ රටේම සලික හොරකන් කරන්න ව පාලු දේශපාලක්ඥ ඉන්න විදාාකාර පොල් හොරු ඉන්නව උන්ට කිසිම හෙෙන යන්නේ අපිට තමයි ඔක්කම මෙහෙනි යන අධවසින් ිරමිස්සුන්න දෘෂ්ි සම්පය ක්ත හැක කතාව කියන්න නිරේටයන් තරන් ඇති කතාව එක ඔහු ධර්මය පිළිගන්න කර්මය පිගන්න කිට ැකවුග බුදුපාන් අහසේ පෙන්න්න නිමක්ද මහන කිරි දෝපු ගමන් මි දෙන්නේ පාපයක් කරපු ගමන් විපාක පේෙන්න පිනත් හෙමයි පවත්හෙම කාලයක්යන විපාකෙන් දැන් අර මනිහේ කටේමති සල හොරකන් කරගන එකකවුට ෙදාගෙන වැඩ පේවා ලොකු ගේ ොකමන්රයක් හදාගන්න ලොක අනවාහන් අසරණියෝ එදාවෙේලා කණට විදිහැ ඇතුූ මහපාරි දුල්කානවා ඒ අසරණයන්ගේ බදුණ දල්ලර ගෙන අ හොර දේශපාක් නියෝ සුර සැ දිනවා හෙරනම් පිටත් ගෙල්ලා දවක බලගිදල කවහ ොමොටලේ කල්පනාා කරන ොරකන් කරල වුණන සප දන්න පුළුවන් හොතයි අරමක්කලි ගෝසල අකිගෝවාගේ මොකක්ද නට හරි ගිතෙල් කාල සතුතිින්ින් දෝඩ කියලා. දැන් ඔය චින්තන යුක්තව ලෝක දහැේවාන් යටට පේන හෙන හොරකන් ක හරිකමන්න සතුටින් ඉ ෝන සැසන්දන කියලා එතක ඩේමිනිහා කර්මය ප්‍රතික් ෂේප කරලා එතුක ඩේමිනිය පිළිගන්න නිනෑ කරමයට විපාකයක් ඇත කියලා ඒන්නේ අර අසරන මනුසයන්ගේ පතු මුද හොරකන් කරලා එකවුන්ට එක දාගෙන් ලොකුවාහන් අරගෙන ලොකු යානවාහන් අර ලොකු මන්දිර හදාගෙන හිටියට අර විපාකයෙන් නැත්ද අද බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ ඒ උතු මුූ ද ශරීරවලේකැන උතුම් පිළිම වහන්සලගේ පපුුව හාරලා මැනික්්ටික රංගහිල්ලා ඇස් ගව ඇසල තිදිරිච නිල්මැණි ලවගෙන ෙහිල්ලා එම එැදම් බුදුපාන් වනාහසේරුවේ හදකු උතුමූ චෛතරජාන් වහසේ හාරලා ඒවදන නිධන ෙතරංගිහිල්ලා විපා හම්පී නෑ කෙල හිතන් මනු සලෝ කෙනන අවුරදු අසුවක් අනුවක් උපලිමිදී නිරවල ඉන්ඩෙන් වසර කෝටි ගාන. ඕක දකින්ට ඥානයක් නැති සතා අඥාණිහර වෙනමකිින්ද. කට ඒවට උඩගෙටදෙන වචන කියන්න මිනිස්සු. ධර්මාබෝධයෙන්ද. නෑ අඥාන කමින්. හනේ පතිත වෙන දවස තමන්ට දකින්න බැහැ ුවන. හැබැයි ධර්මයෙන් පේනො හෙනේ පතිතවෙන දවස. එනිසා කිසිව මනුසේ කිතන් එපා පාපේ පාකනෑකි ඒවකෙන් පිනේ විපාකනය කියලා. යාදෙේ පප ේබී ජන් තතාදේ පලත් හරන් වපපුර පදේට අස්සන ලැබෙනනකාව දරි දවසක හැබයි වැඩේ තියන වපුරපුුකම අස්සන ලබින තිේක. එනිසා, ටිකක් හිිවල හට දවස ගොයන්ගස් හදලා කරල් බරවෙල තියෙනවා කිහිතන්න එපා පවක්කරොත් ඒක සුදුස කාලෙන් න විපාක ේෙන්ට සමනන්ත රනන්තර ගැලපි ලෙදෝන එදාට හැන්ගෙන්ඩ මේ විශ්වය තනක් නෑ ඒ විපාකට එනිසා මනුස්්‍යයක්නා මොලේ කළදක් හරි තියෙනවන පාපේ පාපේ බව තේරුම් ගඩුවනු පින පින බව තේරුම් ගන්ඩෝනු ්‍රියල්ලට කරම විපාක පවතින බව ේරු න්ඩුවන මනු පුප්පන් ගමා දම්මා මනුසෙට්ට මනෝොමයා මනසාචේ පදුට්ට එන භාසිතීවා කරෝතිවා තතෝනං දුක්ක මන්නේතිී චක්කංව වහතෝ පද එ පදුට්ට මානසින් කරන කියන කරන කියන හිතන කරන දේවල් වලට ඒ ආන්තුවශෙන් විපාකයක් එෙනවා මිලවත් පරලවත් හරියට කරත්තරෝදේ ගොනාගේ පිටි පස්සන් එනවාගේ මනෝ පු්බංගම දම්මා මනෝසෙට්ටා මනොමයා මනසා්චේ පසන්නේන භාසතිවා කරෝතිවා තතෝනන්සුක මන්වේති ජායවන පායිදී ප්‍රසන් වූ වනසකින් පැහැදුුණු පිරිසිුදු මනසකින් යමෙක් කුමක් හෝ හිතයිද කරයිද එහි ප්‍රතිඵලය ඔහු කරායනවා සෙවනැල්ල අත්නොහැර තමන් පසු පසම එන්නසේ. එනිසා ඥානය කළදක් හරි තියෙනවනම් මිනිහෙටටර් තාකට වන් වහන්සේගේ අමා ධර්මයට කන්දී ලවබෝධය ලබාගන්ටෝඩ නිසා මේ ලෝක අතිසේ බෞතරයක් දෙනා වැරදි කරන්නේ වැරදි බව නොදැනැයි එනිසා ඔවුන් එනකං වෙනම කුටීරයක් වෙෙන් වෙලා තිනො නිරවල. හැබැයි අ සෝවාන් පලින්පසසි මොකද වෙන්නේ අර දෘෂ්ටි සම්පයෘක්තිහිත් හතරම දුර්වෙලායනවා. එදාට ින් ජාපි සෝකම්මන්කරවධදිපාපකං කායනවාචා උදජේතසාවා අබ පෝසෝ තස්ස පටිච්චාදා අබ්පතාදිිට්ට පදසුත්තාකි වේකයි. සෝහම් පර ලාබිය ගැතිනුත් වැරදි වෙනවා. පවැරදි වෙන්න හැකි ව සම්පූර්ණ වැරදි. මොකට සෝහම් පුද්ගලට අක්ුස හිතවා ටක්ති තුර ලා වන හෙම පිටිමු. එන්ද දෘ්ි සම්පයක් හිත් අහර විතර දරුව ලගේ තව දෘ්ි විප්‍රයොක් හිත් හතර තියනවා අරහිත්තල දෘ්ි වි පප්‍රොක් හිත් අතර මනවාදේ. මන සාග दृष्ි විප प्रයक्त අ සංකාරික සසංකාරිකින් हिद्यकाයි උपේක්सा සාග दृष्टි විप्්‍රයुक्ත සසංका අසංकार्यක සසංකා्यක කියන हिද्यकाයි. ඔන්න हिහතර තුරුයි. ඒන ඒ හිද දෙකේ වෙනසතමයි අරහතර दृष्ි සම්ප්‍රයुक्ताයි හතर दृष्ි වි प्र්‍රයुक्तතයි. ඒना ඒ අනි දෙකමකු साල් හි වෙනසමකදද අරහිත වැරද්දබාව නොදෙන සිද්ධ කරන්න මෙහිත වැරද්දබාවව දැන සිද්ධ කර. ඒ, අරක සතරාපාට රැගෙනයන මට්ට මේ බලවත්වූ සාවජ්‍ය මහාසාවජ්්‍ය අකුසලයාන් සිද්ධ කරන සිත් හතර. මේ හතර සතරපායට රැගෙනයන් නැති පැවෞත්්‍රපාකවලට හේතුවන අල්පසාවජ්්‍ය කර්ම රැස් කරන්න ව හිත්හතර. ඒකයි වෙනස. හොන්දරම් පෑදි ලස්වාමිනාස ගොඩක් පං අදදේශනාවඇත මේ සත්බුදුවන්දනාව අට විසිේ බුද්ධුවන්දනාව සම්බන්ධය මට පොඩි ය පැහ ලිකගන්න කමති අපේ ගෞතම බුද් ශාසනය ප්‍රඥා ශාසනයක් කියලනේ සධන්වෙන්න කොරමන් හලතිීනවා සහර බුදුරජාණ වන්සේලාගේ ව ශ්‍රද්ධ ශාසන වීරය ශාසනාදී වශය එතු කොට්ට අපි මේ ගෞතම බුද්ධ ශාසනයෙන් නිසාද ප්‍රඥාවමුල් කරගෙන දේවල් කරන්න ෝන කියලා කියන නැත්තන් අනිත් බුද් ශස්නලත් ප්‍රඥාාවමුල්ත ශද්ධ වාසනුනත් වීරය ශාස වනත් වැ ප්‍රඥාවමද මුල්වෙන්නේ මෙමයි දැන් මේ අටවිසි බුදුපියාන් වහන්සේ අතර පහළ වෙච්ච එකම ප්‍රඥාතික බුදුපයන්හස තමයි කෞතුම් සම්මාස බදුපියයන්හන්සේ නිසා තමයි පරමාවශ්‍ය කාලය අෞුදු එකසි විසකට සීමාවෙන්ඒයනි මේ සාසනය ්‍රඥාාවන්තයන්ට එකන්නේ ප්‍රඥ්‍යාවන්තයන්ට කියලා කිව්වේ ඉතාම අවම කාලයකදී උතුම් වූ චතුරාසත් ධර්මය අවබෝධ කරගන්න තරම් සමත් ඉහල ප්‍රඥාවක් සහිත මනුෂ්‍යයෝ තමයි මේ උතුම් සම්බෝදධ වාසනය උපදී නමුත් අනිකු ශාසන තියන ශ්‍රද්ාතික බුදුපියාන් වහසේල්ලගේ සාහ වවිරාධික බුදුපියාන් හන්සේ ලගේ එතකොට දැන් පෙර අතීත බුදුපියන් හන්සේලගේ ශසන බැලූ හාම සමාහර ශසන අවුරදු එක් ක්ස විදාහයි අසුදාහය හැටදාහ යුන් ොහොම දැ මේ සාාසනී කොච්චර සුළ කාල ද පවතින් සාාසන ැන් අවෂ්‍ය ඒ කාලෙක ඇත්තහමත් දැන් ඔය සහර බුදුපියාන්සල කොන්ටන් ජාදය එක විපතුපයන්සලගේ අවෂකාය වලුහම එක්ස විිදහක්කිතරතිය ඒ සාසන තවරුද ක්ලස විදහක් පවැති තිය ඉතින් බලන්නක අවුය ක්ලස විසිදහක් යන පොඩිකාලයද එතකට දැන් මේ කාලේ උපරිම අපේ සම්බදධ ශසාසන පවතිීන අවුරදු පන්දදාහක්කා ශ බදති නරදකැසි විසයි උපරිමවෂ උපරිමාවෂ ඇත්ත එචචරකායක් ඉන්න. ඒනම් එනම් ඉතාම කෙටිකාලේ කරද තම අපිට මේ උතුම් ධර්මාබෝධය ලබාගෙන මගවඩලා ූර්ණය කර නරිහත් පලටක් පත්ටෙන්ට වෙලා ී තාම කෙටිකාලේ එනම් කෙටිකාලකින් ඉවැඩි කරන්න නම් අධික ප්‍රඥාතතිය මනුසය පළවඩ. එනම් ඒ ප්‍රඥාතික සම්මා සම්බඳධ ප්‍යාන්ාසක ශාසනය උපදින්නේ අධි ප්‍රඥාතතිීර මනුස්සේ අනෙක් ශසනවල පහල වෙන්නේ ඊට අදාල අනුස්ය එකඇන්නේ ශ්‍රද්ධාධික බුදුපයන් වහසේ කාලදි පහල ශ්‍රද්ධාධක පනුස්ය එකට එකනේ ප්‍රඥායන් ධර්මය අබෝධ කළ යුතුයි හැබැ ්‍රද්ධාලවත්වවා අන්න එකේ තේරුම් ගණ්ඩුව ඉන්ද්‍රී ධර්මයන්ගේ නානත්වය ඒගේන්නේ ශ්‍රද්ධාික බුදුපාන් වහන්සේ කාලෙදී මුල්වෙන්න නිව අවෝධන ශ්‍ර්ධාව ්‍රදධාක ඉන්ද්‍රයේ බලවත්තා ිත්‍ර නින්දගන පොළුව ප්‍රඥාව තුලින් තමයි ධර්මය අවබෝධයෙන් හැ ශ්‍රද්ධායන්තය මාර්ගටීන් අන්න එක තේරුම් කරනු එතකට වීරාධික සම්මා සම්බුධ පියාන්හසේ ලෑ කාලිදී අධි වීරයක් තිීනයට විතරයි ධර්මාබෝධය ලබාගන්න පුළුවන් ප්‍රඥායන් ධර්මාපෝධය ලබට අධික වීරයකින් ඕන ෙට යන්ද එන අධක වීරයක් නැතික නට එදාට ප්‍රඥාන්ද්‍ර කොච්ර බලවත් වනත් වේන්ද්‍ර ලවත් නැ අන්ගේෙදර නිියඳකින්න බෑ ඊ ඉස්සරහසාසනක් තේමයි ශ්‍රද්ධාන්ද්‍රය කොච්චර ලවත් වනත් පක්ෙන්ම්බ ්‍රක් න්ද්‍ර ොචර ලව ව ්‍ර්ධා න්ද්‍ර ලවත්න න් දරන් ගඳ කින්න බෑ එනගේ සන දෙේදීඒ ශබ්ධාික බුදුපයන් වහසේගේ කාල පහල වන මනුස්සියෝ ශ්‍රද්ධ ඉන්ද්‍රී බලවත්තයි වේරේ අතිික බුදුපියාන් වහන්සේගේ කාලෙ පහළ වෙන අය වේර න්දේ බලවත්තයි ප්‍රඥාතිික බුදුපයන්හන්සේ කාරදි පහළ වෙන බොෝ මනුසයෝ ප්‍රාඥා න්ද්‍රී බලවත්තයි ඕකයි වෙනස එතකොට ප්‍රඥා ඉන්ද්‍රය මේක වෙනසා ලොක ලොකු ලොකු ැපතක් තියනවා මෙන්න මේ ප්‍රඥාතිික සබුද්ධ සාසනමකක්ද ඔය ඉන්ද්‍රිය ධර්ම පහම රජු තමයි ප්‍රක්ාවකන් ශ්‍රද්ධා වේද සති සමාජ ප්‍රක්ඥාකර ඉද්‍ර ඉන්ද්‍රිය ධර්ම පහේම බලවත අධිපති තමයි ප්‍රඥාව එනිසා ප්‍රඥාතිික සබුදධ ශාසනක තියෙන ඉහළම සැපත තමයි යන් කි ආකාරයක රරි ඉදයන්ගේ මො හරි දුුවලකමත්තියන ඒ එකත් ප්‍රඥාවන් හදාගන ග දහින්නන ොළුවන් කකා නමුත් අර ්‍රද්ධාධක සා වේර අධි සාසන ලහෙමැකයාාවක්න මොකද පේශාසන වලදී ස්‍රද්ධයි සද්‍යාව වීරයක ඉන්ද්‍රී අතිසේ ලවත් ෙන් න ්‍රඥාවට වඩ හෙමන තරයි නිවවාද ින් ලුවන් ක ල ෙන වාසනයේද ්‍ර ඥ ාව ඉ ද්‍ර ල ඉද්‍ර ධර්මයයක් ොච්ච දර න වත් හදාග නිියඳදින් හැකකි වතින. ඒයි ස මොකද මේ සාසන දදිකනෙක් ධර්මයට ප්‍රවි්ට වෙන්නේ ්‍රඥා මුූල් කරගනයි. අරසාසන වලද සද්ධාවස වේරය මුල් කරගනයි. එතකොට ැ. අනාගතයේ පහළ වෙන මෛත්‍රී සම්මා සම්බුදුපියාන් වහසේ මට මතකැරට ් ශ්‍රද්ධාතික සම්මා සම්බුදුපයන් හසෙනම ශ්‍රද්ධාතික සම්මා සම්බුදුපියන් හසෙනනවා ඔන්න බරන්ඩ ඔන්න බරණන්ඩ වෙච්චෝ වැඩේ දැන් අද අපි මේ උතුම් නිවන දකිනවා පහසු එෙන්ම මේ කාම ආස්වාදය ආදිනෝ දකිමින් කාමේ ආශවාදය ආදිනෝ අපට ඕනෑ තරන් දකින්න අවස්ථා උදාවෙලා තියෙනවා අපවට ලෝකෙෙන්ම ින් බැලුවොත් මෙමළු ලෝකෙම තින කර්මස්ථාන. හතරාතේ විහිදිලා තියෙන්නේ කාමේ ආස්වාදය ආදීනවා. පහසුවේම නිියන් දකින්න පුළුවන් සිලු රගෙසම නසා අරිහත් පලට පත්යෙන්න්න පුළුවන් ගිදිේ ලෝක ඇත්තෑයි මේ සකස්සවෙලා තියෙන්නේ ප්‍රඥාවන්තයන්ට ඉක්මනිම නිවන් කින්න පුළුවන් සාසන ශ්‍රේෂ්්‍රම වාසන. දැම්බලන්ඩ අනාගත ශාසනයට වෙන ගෙඩි දැන් අනාගතය පහලවෙන්නේ ඒ සම්මා සම්බුධ පියාණන් වහන්සේ ්‍ර්ධාධික සම්මා සම්බුධපාණන් වහන්සේ මෛත්‍ර සම්මා සම්බධපාණන් හන්සේ මෙන්න මේ කාලති ලෝකයට දකින්න ලැබෙන ආී නොහයයි ධර්ම දක් ලති මෙන්න බරන්නඩ ආදී ොහයි මෙන්න මේ හය ගැන කලගල්ල තමයි ඒ සාාසනති නිවන් දකිින් දෝන පුළුවන් වැඩක්ද බල මෙන්න ආදී නොහයි එකක් තමයි බඩගන්න එලා එක තමයි පිපාසය එලා එක තමයි මල ඉල එක තයි මෝත්‍ර ඉලා එක තමයි අනත උස්නති මෙන්න මේහැන්ගිෙන පීඩා ගැන හිතර තුමයි නිියන්තකින් ද එක න්නේ ඒ ඒතුමති රාජධානීය තරන් සැපය ඇත්තින් අරියටට දෙවියන්ටෝදී දෙවියන්ට ආධිනෝපේ ආඩු එකයි දෙවියන්ට ලේසි නිියන්තකින්න බැරි එකයි දිවියලෝක අරිහතු නාසල බාලවෙන්න නැතිේ මනුසු ලෝක බලන්ඩ ආදීනව විශේස මේ කාලි අපේ මේ කාලි මොකද අල්පාවෂයක් නතියන්නේ එනිසා ඉක්මනින් ජරාවට පත්තින පේ. එ ලඩනෝේ प මානයට පත්තිනෝපීන. වුතු අසුදාහා කවෂදීද්දී ජරාට පත්තින පේෙන් නෑ ලඩවිනේෙන් ත් නැැ මානයට පත්තිනෝ පේෙන් හැලෙසි එනම් එදාට ඒ ආය ශ්‍රාවකයෝ දකින්න ආදීනෝ හය බඩගින්න්න ඇතිවෙන ඉපාසි ඇති වෙන මළ අමාරුව මු්‍රමාරුව ඊළඟට ශීතලින් ඇතිවන පීඩාව උඩුසමෙන් ඇතින පීඩාව කියන මෙන්න මේ පීඩාහය විතර ඒ තුමති රජධානිකයන් අ කපරෝකටම් පාලතු දිව රාජයක් වගේකන් ඉතින් අප්‍රමාණ සැපිදින මනුසයන්ට ලේසියෙන් බැකලකිරෙන්ට කාමය කෙරෙහි. අරආද නොහයි දකිට බුදුපියාන්සේ පිළිබඳ අධික ්‍රද්ධාවතිය නොනොුන්ට එකැන බුදුපාන්ාන්සේගේ බුද්ධ වචනය ඉහළෙම විශ්වාස කිරීම හැකාවතය නයියට් විතරයි මතු මෛත්‍රී සම්බෝදධ සාසනනිවන් දකිට පුළුවන්ගේ වෙන කිසි කරෙන්ට බෑ ප්‍රඥාව අවශ්‍යයි මු ප්‍රඥාව කොචරතිුුණක් ටඩක් නැහැ සම්මා සම්බුධපියාන් වහන්සේගේ උතුරම බුද්ධ වචනය ඉහළේම විශ්වාස කන කෙනෙක් කෙන්ඩ ඕන මතු මෛත්‍රී සම්මා සම්බෝධ ශවාස නිවන්දකින්ටන නැත්තං කොච්චර ප්‍රඥාවතිගුණත් හොට නිවන්දකින් බැෑ ද අද වනත් එහෙම තියෙනවා කොච්චර ප්‍රඥාවති වුණත් ශ්‍රද්ධාව නැති අයිතත් නිවන්දකන්න බැහැ එන සද්ධාව අම්මාකාරයකට මුල්ලෙන්තුව මේ ශාසී නමුත් අනාගර ශාසන දිහෙමනවෙයි ශ්‍රද්ධාව අධික වඩු අධික සද්ධවතිය නයට විතරයි නිවාම පකින්න පුළො ඒක ඒසාහන විශ්‍ය සත්‍යය විදිහටම වේර අධික සම්මා සම්බුධ පියාන් හස කෙන පහලු නොත් එදාටත් ඔය ලක්සන්න බොහොම අල්ප වසින් තමයි ලෝක විද්‍යමාන වෙන්නේ ඒකයි ශ්‍රද්ාධකසා වීරාධික සම්මා සම්බදධ පාන්ස ලගේ සන අයු කාල දීර්ක මොකද දීර්ග කාලයක් ඔවුන්ට ලැබෙනවා එ යතහ බෝධය ලකා කරක ොකද අධික වීරියයකින්ඒ වැඩේ කරන්න අතික ස්‍ර්දාාකින්ඒ වැඩේ කරන්නට බහෝ කාලයක් යන නමුත් ප්‍රඥාන්ගේ වැඩේ කරන්නේන්නේ පැයි දෙකයි. බොහම සුළු කාලේ දවතයි මාසාතය උරුදු හතා යනනා දවස. එනිසා එනම් ප්‍රඥාතික සම්බුධ ශාසනයක පතිච්චික කියන්නේ අර්ථකතනය කළ නහැකි තරම් දුර්ලබ සහ අප්‍රමාණ පුුණ්්‍යවන්ත අවස්ථාව. පරම මුදුල්ල භවස්ථාව පුරුම කරගත් මිගි සුලිකා මේ උත්තරේතර සම්මා සම්බුදධ ශාසන බද්ධස්්‍රාවෝක බාට පත්තිලින් ඉතාම කෙටි කාලයකින් පරිනිර්වාට පත්වයන්නන පුළුවන්ගයි දැන් කල්පනා කරන්න උපර මවි උපරිම වසර ප්‍රමාණකසිී විශසක්කයි උපරිම උපරරි මෞුද දෙකසි විස්සක් ඇතුළත පුළුවන් ගම තීරවා මේ උත්තරේතර සම්මා සබුධ ශාසදිිගනෙට පරිනිරු වාට පත්තේ නමුත් අනාගත සම්බුදු ශාසනි ගෙන ල්පනනා කරන්න අනාගර සම්බුදධ ශාසනීතිී ුදුපියාන් වහන්සක ශාසනය ශ්‍රාපකට් කොච්චර කකාලයක් ඉන්ඩ නඳතු පරණනිර්වාට පත්තිෙන අඩ්ඩුව තරි දැම්බන්න ඔබට මේ උපරිම පැ පහයි හයි දහයයි කොලහයි දොළහයි දහතුනයි දහතරක්කීම බණහන් පිෙන කාලය හැබැයි අනාගතය මෛත්‍රී බුදුාන්හන්සගේ ශාසනයේදී ඒ ධර්මය මසාාවබූධ කරගන්ඩ සමහාට වසරගාන එකදිකට බණහණඩුවෙන් දැන් අපිම පැෑගාන එකදිට බණහන්ු වගේ එකකාලට වසරගානක් කහ්ඩුවේ ඊලට මේ ජීතීිටන්න අවුදු දහය පහලොක් විස්සක් තියක්ක් සිල්ර කලාා එකන අර අරි ී චත්‍ර කාලයක් න අපපරිේ අවුදු හතයි ුදුති ාන්ස පවාන්නේ. අපි අවුරුදු හතක් ඇතුළත කරගන්න වැඩේ කරගන්නඩ මෛත්‍රී බුදු යාාන අන්සගේ ශාසනය දී සමහට ඉන්ඩවයි වාර්ස තිස් ද කතලිස් දහ පනත්්දහ කැටදක්. හෙමවෙන්න පුළුවන්. හනම් බලන්න කොයි තරංග රම දුර්ල බවස්ථාවදද ප්‍රඥාධක සම්මා සම්බුදුපාන් වහසේ ශාසනයට ශාසනයකපතින මනුසයන් ොර්මේ ලාතින්. හනම් අපගේ සම්මා සම්බුදු ප්‍රයාන් වහන්සේ ප්‍රඥාවෙන් කෙළ පැමිණි උත්තමෙක් නිසා ප්‍රඥාධක සම්මා සම්බුදු පපයන් වහස කෙනෙක් සාතමයි උන්වහන්සේ එක ගාතාවකින් එක පදයකින් උතුමූ ධර්මය අවබෝධ කරගත හැකි ආකාරයෙන් අසම සමූ පටිභාන ඥානයකින් මේ උතුම් ධර්මය සංචික්ව වසයෙන්සාහ. විස්ථාන වශයෙන් නානාවිත පරිායෙන් දේශනා කළතිීන් නමුත් අනාගත සම්බුදු ශාසනය පහළල වන්නව මෛත්‍රය බුදුපයන්සක ශාසනයේදී මේ ධර්මයම නමුත් මේ උතුම් චතුරාස ධර්මයම නමුත් මේ ආකාරයෙන් ලගකොට සංශිප්ත කොට දේශනා කිරීමක් නෑ විස්ථාන වසිෙන් දේශනා කිරීම තිය එනිසා තමයි ඒ කාලිද අවශ්‍ය වැඩි මොකද විස්ථාරණ වසිය කරන දේශනාව හන්ඩ දිර්ග කාලයක් ඕන අවෂ්‍ය ඒයි වෙනස